අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය දවස උණුසුම් කළ පුවත් සිරස්තල වෙත डेल्टा कोविड आसादितीन संख्याव 38 දෙනෙකු දක්වා ඉහළට විකෘති ප්‍රභේද ගැන දිගටම පරීක්ෂණ අවුරුදු 30ට වැඩි එන්නත්කරණය අකණ්ඩව කොවිඩ් මරණවලට රාජිත කොමිසමක් ඉල්ලයි ඉන්දුනීසියාව දැඩි කොවිඩ් අවධානමක සියත ජාත්‍යන්තර වාර්තාකාරිනී කෝසලා ඉන්දුනීසියාවේ සිටගෙන එන වාර්තාව 13 හැවිරිදි දැරියක් අපයෝජනයට 15 හැවිරිදි දැරිය සැකකරුවන් දෙදෙනෙකු හඳුනා ගනි නගර සියයක් සංවර්ධනයේට අගමැති සූදානමින් කෝටිපතින්ට දුන් බදු සහන නිසා රට අර්බුදයක සජිත් කියයි ඩොලර් හොයන්න දේශීය සම්පත් විදේශිකින්ට බිලි දෙන බව හඳුන්නෙත්ති කියයි ව්‍යාපාර වශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරනවට මමත් විරුද්ධයි ජනපති අවධාරණය කරයි කොතලාවල හකුලා ගන්න බහුජන සංවිධාන වලින් රජයට සති දෙකක් ගුරුවරුන් ඔෆ්ලයින් ගිහින් අදට දවස් 4යි වෘත්ති අරගල දිනන්න ජාතික අරගලේ පරාජය කරන්න එපා නාමල් ගුරුවරුන්ගෙන් නිල්ලයි ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරට ඩෙල්ටා කොවිඩ් ආසාදිතීන්ගේ සංඛ්‍යාව 38 දිනක දක්වා ඉහළයයි ප්‍රථමයෙන් 18 දිනකු හඳුනාගත් අතර අද තවත් 19 දිනකු කොවිඩ් ආසාදිතීන් බවට තහවුරු වුණා මෙරටින් නව ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිනේ වූ තවත් 19 දිනකු තහවුරු වී තිබෙනවා ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මගින් සිදු කළ පරීක්ෂණයකදී නවතම කොවිඩ් ප්‍රභේද පරීක්ෂාවට අනුව එම ඩෙල්ටා කොවිඩ් රෝගීන් 19 දෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල ප්‍රදේශයෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා මේ අතර තවදුරටත් හඳුනාගත් විකෘති ප්‍රභේද කිහිපයක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙනවා අද දින වාර්තාවන පරිදි කොළඹ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අපිට වාර්තා කරලා තියෙන පරිදි ඩෙල්ටා රෝගීන් 19 දෙනෙකු වෙනකොට වාර්තා කරලා තියෙනවා මේ අයගෙට අවශ්‍ය කරන සාම්පල් ලබාගෙන තියෙන්නේ කොළඹ නගර සභාව සීමාව ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ කිරිනොච්චි දිස්ත්‍රික්කයේ යාපනය දිස්ත්‍රික්කයේ ඊයේ දින COVID-19 නව ආසාදිතයින් 1540 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පුද්ගලයන් 87 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන්. පසුගිය 14 වනදා සිදු වූ තවත් COVID-19 මරණ 37ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ පස්වරුවේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 3611ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින තහවුරු කළ COVID මරණ 37 අතර පිරිමි පුද්ගලයන් 18 දෙනෙකු සහ කාන්තාවන් 19 දෙනෙකු ඇතුළත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර කොවිඩ් හමුවේ ඇති වූ සියලු අසීරුකම් පරදා මේ වසර අවසානයේ වන විට රට නැවත ගොඩ ගැනීමට රජය උත්සාහ කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මිය ප්‍රකාශ කළා. ඒ පෞල් සෞඛ්‍ය සේවා සහ වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සේවාවන්හි 866 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක් වෙමින් අපි බලන්නේ මේ රට කොහොම හරි දැනුත් මේ ආර්ථික අමාරුකම් ගොඩක් එක්ක යන්නේ. හැබැයි මේක අපිට විශ්වාසයි අපිට කොහොම හරි මේ අවුරුද්ද අග වෙනකොට මේ තියෙන අමාරුකම් කොවිඩ් ඉඳ වෙච්ච අමාරුකම් ඔක්කොම පරද්දලා අපිට රට නැගිට ගන්න පුළුවන් කියන. මෙරට කොරෝනා මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ දිනක් තුල ලබා දුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ඊයේ දිනේ ලබා දී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේ එන්නත් මාත්‍රා 384763ක් ජනතාවට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. මේ අතර එන්නත් කරන වැඩසටහන යටතේ අද දිනේත් එන්නත් ලබා දීම සිදු කෙරුණා. ඒ අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විහාර මහදේවී උද්‍යානයේ එලිමහන් රංගපීඨයේදී එන්නත් ලබා දීම අද ආරම්භ කළා. කොවිඩ් මර්ධන සයිනෝෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 16ක් ශ්‍රී ලංකාවට ලබා දීමට චීනය තීරණය කර තිබෙනවා. මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කර ඇත්තේ චීනෙන් ශ්‍රී ලංකාවට හිමිවන ප්‍රධානයක් ලෙස එම එන්නත් මාත්‍රා ලබා දෙන බවයි. මේ අතර පළාත් අතර නතර කර තිබූ දුරකමන් සේවා බස් රථ ඊයේ සිට 10 වනේට එක් කෙරුණු අතර එහිදී ඇති වූ ගැටලුකාරී තත්වයක් සම්බන්ධයෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා මෙලෙස අදහස් පළ කළා.
ඊයේ දිනේදී අන්තර් පළාත් බස් අත සීමා සහිත ආකාරයේ ධාවනය කරන්න ඉඩ දෙනවා කියලා දිලුම් අමලකම අමාත්‍යවරයා මටත් දැනුම් දුන්නා ඒ වගේම මාධ්‍ය ඔස්සේත් දැනුම් දුන්නා ඊයේ දිනේදී බස් අත ගණනාවක් කොළඹින් බැහැර සිට ආවා නමුත් බස් අත ධාවනය කරන්න ඉඩ ලබා දුන්නේ නැහැ මගදී බස් අත නැමැත්තුවා මෙහිදී මගී ජනතාව දැඩි ලෙස අසරණ වුණා අද දිනෙත් ඒ සිද්ධාන්ත සිදු වෙමින් තියෙනවා ලොව බලගතු යුද නෞකාවක් ලෙස සැලකින බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවට අයත් ක්වීන් එලිසබෙත් නෞකාවේ නාවිකයන් විශාල පිරිසකට COVID-19 වෛරසය වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. යුද ගුවන් යානා ගිරියා හැකි එම නෞකාවේ සේවයේ නියුතු නාවිකයන්ගෙන් 100ක් පමණ COVID ආසාදිතින් බවට හඳුනාගෙන තිබුණා. එම යාත්‍රාව ඇතුළු යාත්‍රා කිහිපයක් ලොව රටවල් කිහිපයක් වෙත යාමට නියමිතයි. එම ගමනට එක්ව සිටින වෙනත් නැව් කිහිපයකින්ද ආසාදිතින් හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. උත්සව සමය අවසන් වීමත් සමග ඉන්දුනීසියාව තුල කොවිඩ් ආසාදිතීන් ඉහළ යමින් තිබෙනවා. ඉන්දුනීසියාවේ වත්මන් කොවිඩ් තත්ත්වය පිළිබඳව මෙම විශේෂ වාර්තාව ගෙනින්නේ එහි සිටින අප ජාත්‍යන්තර වාර්තාකාරිණී කෝසලා මාධවී හෙට්ටිආරච්චි. ඔව් ලෝක ජනගහණයෙන් හතරවන ස්ථානයේ සිටින්නේ ඉන්දුනීසියාවයි. ඉන්දුනීසියානුවන්ගේ ප්‍රධාන ආගමික උත්සවය වන රාමසාන් පසුගිය මැයි මාසයේ සමරනු ලැබුවා. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙම කාල සීමාව තුළ ඉන්දුනීසියානු රජය විසින් යම් මට්ටමකට සංචරණ සීමා පනවා තිබුණා. විශේෂයෙන් නගර අතර සංචරණය තහනම් වුණා. නමුත් උත්සව කාල සීමාවෙන් පසු මෙරටේ කොවිඩ් තත්ත්වය සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. මේ වන විට ඩෙල්ටා වෛරසය සීග්‍රයෙන් පැතිරී යනවා. රජයේ පෞද්ගලික රෝහල්වල ධාරිතාවේ ඉක්මවා ගොස් තිබෙනවා. දැනට දැඩි ඔක්සිජන් හිඟයකටත් මුහුණ දී තිබෙනවා. ඔක්සිජන් ගැලුණයක් අධික මිලකටයි මේ වන විට අලවිවන්නේ. දෛනික මරණ සංඛ්‍යාව 814 වාර්තා වනවා. මීට සති දෙකකට පෙර මෙම සංඛ්‍යාව 200ක් ලෙසයි සඳහන් වුණේ. වාර්තා මෙසේ තිබුණත් මෙමාගේ මීට වඩා වැඩි විය යුතු බවයි සමාජයේ මතය. ඊට හේතුව PCR පරීක්ෂණ කරනු ලබන්නේ හඳුනාගත් පිරිසකට පමණක් වීමයි. දැනට සෞඛ්‍ය නිලධාරීන් සහ රෝහල් කාර්ය මණ්ඩල පිරිස අතරින් 1231ක් කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා. මේ සියලු දේ සලකා බලා රජය විසින් නැවතත් සංචරණ සීමා පනවා තිබෙනවා ජූලි මාස 3වනදා සිට 21වනදා දක්වා. දැනට අත්‍යවශ්‍ය සේවා පමණක් 50%ක සේවක ධාරිතාවෙන් පවත්වාගෙන යන අතර අත්‍යවශ්‍ය නොවන සේවා සියල්ල අත්හිටුවා තිබෙනවා. නැවතත් පළාත් අතර සංචරණයට දැඩි සීමා. අත්‍යවශ්‍යම පළාත් සංචරණයට පමණක් PCR පරීක්ෂණයේ නෙගටිව් වාර්තාව හෝ එන්නතෙහි පළමු මාත්‍රාවවත් ලබා තිබීම අනිවාර්ය වෙනවා. රජය විසින් මීළඟට අවධානය දී තිබෙන්නේ එන්නත් කරණය කෙරෙහි. ඉන්දුනීසියානු රජය විසින් නොමිලේ සිනොවැක් එනත ලබා දීම කඩිනමින් සිදුවනවා. මුළු ජනගහණයෙන් මිලියන 185.5ක් එන්නත්කරණයට බඳුන් විය යුතු පිරිස ලෙස රජය විසින් හඳුනාගෙන තිබෙනවා. ඉන්දැනට මිලියන 36කට පළමු මාත්‍රාව පමණක් ලබා දී තිබෙන අතර මිලියන 15කට මාත්‍රා දෙකම ලබා දී අවසන්. රජයේ එන්නත් කිරීම වේගවත් කිරීමත් සමග දැනට දෛනිකව ජනගහණය මිලියනයකට එන්නත ලබා දීම සිදු වෙමින් පවතිනවා. මම කෝසලා හෙට්ටිආරච්චි ඉන්දුනීසියාවේ සිට. COVID-19 වෛරසයේ හේතුවෙන් මෙරට සිදු වූ මරණවලට ආණ්ඩුව වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. මේ සඳහා අපක්ෂපාතී පරීක්ෂණයක් සඳහා වහාම කොමිසමක් පත්කළ යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දැන් මේ එක පැත්තකින් බෙහෙත් නැහැ. එක පැත්තකින් COVID බෙහෙත හරියට ඒක දී ගන්න බෑ. තවම දීලා තියෙන කීයද 140ක්ද වෙදනේ. දොල 140ක් කියමුකෝ 145ක් කියමුකෝ අපි දීලා තියෙන. ඒතකොට ලංකා ජනගහණය කීයද 210යි ලක්ෂ. ඒතකොට මේකෙන් අඩු ගානේ මම කියනවා 180කට දෙන්න ඕනේ. දැන් මේගොල්ලෝ ඉස්සල්ලාම කරේ මොකද 60න් ඉහළ කට්ටියට දුන්නේ නැහැ. ඒතකොට මරුණ කට්ටිය කීයද 185ක් මරුනේ ලංකාවේ අවුරුදු 60න් ඉහළ. ඒතකොට මේ හැම මරණයකටම වග කියන්න ඕනේ මේ ආණ්ඩුව මතකද? මේ මිනිස්සුගේ පවුල් වලට වග කියන්න ඕනේ මේ මරණවල. අනාගතයේ දවසක මේවට වෙනම කොමිෂන් සභාපත් කරන්නට ඕනේ මේ කරපු කැත නිඳිත ක්‍රියා මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු ඒවා. දැන් මේක බලන්න මේ මම කියන එක විතරක් නෙවෙයි. NACCD උපදේශ ක්‍රියාත්මක කළේ නම් බොහෝ මරණ වළක්වා ගත හැකි වුණා. NMR විශේෂඥ කමිටුව. මේ NACCD කියන්නේ මොකද? භූවන රෝග පිළිබඳ ජාතික උපදේශ කමිටුව. හොඳේ. ජාතික මේ කමිටුව
දුන් උපදේශ අනුව එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කළේ නම් පසුගිය මාස කිහිපය තුළ සිදු වූ බොහෝ මරණ වළක්වා ගත හැකිව තිබූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වාධීන විශේෂඥ කමිටුවේ සාමාජිකයන් පවසති. එතකොට මේ මරණ වලට කවුද වක් කියනවද? මෙහෙම ඇමතිවරු මෙහෙම කැබිනට් දීලා වැඩක් තියනවද? ඒක රටේ ලොකු ඛේද වාචකයක්. දරුවන් අපයෝජනීය විශේෂයෙන් තුන්වන ලෝකයේ රටවල බරපතල සමාජ ප්‍රශ්නයක්. වාර්තාවන සිද්ධිමින් හත් අට ගුණයක් ළමා අපයෝජන වාර්තාවන්නේ නැති බවයි විශේෂඥ මතය. මෙසේ වාර්තාවන සිද්ධි හුදෙක් එක් මාධ්‍ය මාතෘකාවක් බවට පමණක් පත්වනවා. ඇත්තටම ළමා අපයෝජන පිළිබඳ කතිකාව විවෘත සමාජ මාතෘකාවක් බවට පත්විය යුතුයි. ඒ ඔස්සේ දැඩි සමාජ මතයක් නිර්මාණය කිරීමට හැකිවන බව සියත අපේ විශ්වාසයයි. අද 13 හැවිරිදි දරියක් අපයෝජනය කළ සිද්ධියක් නාවල පිටියෙන් වාර්තා වුණා. මේ අතර පසුගියදා අපයෝජනයට ලක් වූ 15 හැවිරිදි දරිය පුද්ගලයන් දෙදෙනෙකුව අද අධිකරණයේදී හඳුනාගත්තා. යම් අවකගෙන් හෝ පියෙකුගෙන් ඇසුවොත් ඔබට ඔබේ දරුවන්ව දැනෙන්නේ කොහොමද කියලා ඔවුන් අනිවාර්යෙන්ම ඊට විවිධ පිළිතුරු ලබා දෙනවා. මට මගේ දරුවන් ඇස් දෙක වගේ, මට මගේ දරුවෝ ලෝකය වගේ අනාදී ලෙසට අපට අසන්නට ලැබේවි. ඒ ආකාරයට දෙමව්පියන් සිය දරුවන් රකිද්දී ගෙවුණු දින කිහිපය තුළදී අපට අසන්නට ලැබුණු ඇතැම් සිදුවීම් ඔස්සේ ඇත්තටම සමහර දෙමව්පියන් එතරම් කුරිරු වූයේ ඇයිද යන්න ප්‍රශ්නාර්ථයක්. ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය හරහා විවිධ පුද්ගලයන් අපයෝජනය කිරීම ප්‍රධාන මාතෘකාවක් වුණා. මෙම සිදුවීම සඳහා එම දැරියගේ මවගේ මූලිකත්වයේද ලැබී ඇති බවට පොලිසිය සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී තහවුරු වුණා. ඇත්තටම සිය ලේන් උපන් දරුවාව අපයෝජනය කිරීම සඳහා ආධාර අනුබල ලබා දීමට තරම් එම මව කුරිරු වූයේ ඇයිද යන්නට තවමත් නිසි පිළිතුරක් ලැබී නැහැ. එම සිදුවීමේ උණුසුම පහව යාමට පෙර තවත් එවැනි මහද කම්පා කරන කතාවක් අද වාර්තා වුණා. ඒ 13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධවයි. ඇත්තටම වේදනා දනවන කරුණ වන්නේ මෙම දැරිය අපයෝජනය කිරීමේ සිදුවීම හා සම්බන්ධව අත්අඩංගුවටගත් පිරිස අතර දැරියගේ පියාද සිටීමයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා. මෙහිදී දැරියගේ පියා ඇතුළු පුද්ගලයන් 4 දෙනෙක් ඊට අමතරව තවත් කාන්තාවක් අත්අඩංගුවටගෙන ඊයේ දින නාවලපිටිය අධිකරණයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ වගේම එම දැරිය අපයෝජනයට ලක් කිරීමට අදාළව තවත් පුද්ගලයන් 6 දෙනෙක් සම්බන්ධව තොරතුරු ලැබී තිබෙනවා. ඔවුන් සොයා නාවලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වනවා. මේ අතර දිගින් දිගටම වාර්තා වන ළමා අපයෝජන අවම කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මොදිත විධානපතිරණ මහතාගෙන් සියත ප්‍රවෘත්ති අංශයේ විමසීමක් කළා. ඉදිරියේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා ක්වික් රෙස්පොන්ස් ටීම්ස් නැතිනම් ඉක්මන් ක්‍රියාකාරී කණ්ඩායම් විශේෂ විමර්ශන ඒකකයක් පවත්වාගෙන යමින් සිදු කිරීමට අපි මේ වන විට සාකච්ඡා පවත්වමින්. මේ අතර අන්තර්ජාලය ඔස්සේ මිලදීගත් බාලවයස්කාර දැරියක් දූෂණය කළේ යයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පෞද්ගලික නැව් සමාගමක කපිතාන්වරයෙකු සහ සහකාර කපිතාන්වරයෙකු අද පැවති හඳුනා ගැනීමේ පෙරටුවකදී වින්දිත දැරිය විසින් හඳුනාගත්තා. එම පෙරටුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ පැවැත්ුණා. එෙහිදී අතවරයට පත් දැරිය විසින් අදාළ සැකකරුවන් දෙදෙනා ඉතාම පහසුවෙන් හඳුනාගත් බව මහේස්ත්‍රාත්වරය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා. ඉන් අනතුරුව මෙම සැකකරුවන්ට අදාළ විමර්ශන කටයුතු අවසන් විය ඇති හේයින් එම සැකකරුවන් දෙදෙනා අපමත උදාහරණ ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව එක් එක් සැකකරුට රුපියල් 25,000 බැගින් වූ මුදල් අපමත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරය නියෝග කළා. එහෙත් සෑම ඉරුදිනකම පෙරවරුවේ කොළඹ ළමා හා කාන්තා කාර්යංශයට වාර්තා කළ යුතු බවටද ඔවුන්ට නියෝග කළා. ඇත්තටම අපේ රට තුළ දරුවන්ට ආරක්ෂාවක් තියනවාද? රටේ සියලුම දරුවන්ගේ ඉදිරි අනාගතය රට තුළ සුරක්ෂිතයිද? මෙලෙස සමහර මව්පියන්ගේ පිරිහීමට හේතුව කුමක්ද යන්න ඇත්තටම විමසා බැලිය යුතුයි. ඒ පිළිබඳව විවෘත සමාජ කතිකාවතක් නිර්මාණය විය යුතු බව සියත අපගේ විශ්වාසයයි.
විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ හුදු ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට තමාද විරුද්ධ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. නමුත් උසස් අධ්‍යාපනය ලැබීමට කැමැත්ත හා ආසාව ඇති අයට ඒ සඳහා සාධාරණ අවස්ථාවද තිබිය යුතු බවයි ජනාධිපතිවරයාගේ අදහස. ලෝක තරුණ නිපුණතා දින සැමරුමට සමගාමීව පුරවර විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවිය විවෘත කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. විශ්වවිද්‍යාල උපාධියක් ලබා ගත්තට පසුව රැකියාව ලබා ගැනීම සඳහා රජය දිහාම බලන රජය රැකියාවන් දෙන ස්ථානයක් නෙවෙයි. රජයක් කියන්නේ රැකියාවන් නිර්මාණය කරන ස්ථානයක් වෙන්න ඕන. පුද්ගලිකාංශයට හෝ වේවා අනිකුත් ආයතන වලට රැකියාවක් නිර්මාණය කරන්නට පුළුවන් වෙන ආර්ථික වාතාවරණයක් සලසා දීම තමයි රජයේ යුතුකම වෙන්නේ. සමාජ ආර්ථිකයට රටේ ආර්ථිකයට ඍජුවම සම්බන්ධ වෙන්නට පුළුවන් රැකියාවක් ලබා ගැනීමට හෝ ස්වයං රැකියාවක් කරන්නට හැකි දැනුමක් ලබා දීම තමයි මේ පුරවර විශ්වවිද්‍යාලවල ප්‍රධානතම අරමුණ. ව්‍යාපාරයක් වශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරනවට මමත් විරුද්ධයි. නමුත් රජයේ නොවන ආයතන විශාල සංඛ්‍යාවකට පුළුවන් අද රටේ මේ රටෙත් ඇති වෙලා තියෙනවා එවැනි විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් වෙන්වුණු විශ්වවිද්‍යාල. ඉතින් ඒවා අපි තවත් දියුණු කරන්නට අවශ්‍යයි. මොකද එහෙම නැත්නම් රජයකට මේ සම්පූර්ණ ශිෂ්‍ය සංඛ්‍යාවගේ අවශ්‍යතාවයන් සපුරන්නට බෑ. ඉතින් ඒකට සීමාවක් පැනවෙනවා. නමුත් අපි උසස් අධ්‍යාපනයක් ලැබීමට හැකියාව තියෙන කැමැත්ත තියෙන සෑම තරුණයෙකුටම ඒ අවස්ථාව දෙන්නට ඕන. මේ කාර්ය ලබා දීමට අපිට ඇති විවෘත ක්‍රමවේදයන් අපි හොයා බලන්නට ඕන. කොතලාවල පනත හකුලා ගැනීමට රජයට සති දෙකක් කල් දෙන බව බහුජන සංවිධාන නායකයින් අද අවධාරණය කළා. ඒ කොල්ලපිටියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත දෙවන වර කියවීම පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණා. මෙම පනත් කෙටුම්පත මගින් 1978 විශ්වවිද්‍යාල පනත උල්ලංඝනය වන බවත් එමගින් මෙරට නිදහස් අධ්‍යාපනයට මරු පහරක් එල්ලවන බවටත් පවසමින් ගුරු සංගම් ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විවිධ ශාස්ත්‍ර නියෝජනය කරන බහුජන සංවිධාන රැසක් විරෝධතා දියත් කරමින් සිටිනවා. මේ අතර අද දිනේද බහුජන සංවිධාන රැසක් එකමුතු වෙන් මෙම පනත් කෙටුම්පත එරෙහිව සියදහස් පළ කළා. මේ කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත කියලා කියන්නේ රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයට ගේන පනතක් නෙමෙයි. අධ්‍යාපන ශාස්ත්‍රයට මිලිටරීකරණය මැදිහත් කරන්න අධ්‍යාපනය විකිණීම සඳහා පෞද්ගලික අධ්‍යාපන කේන්ද්‍රයක් හදන්න විශ්වවිද්‍යාල පනතේ බලය අහෝසි කරන්න පෞද්ගලික අධ්‍යාපනය සඳහා පාසල් පවා ස්ථාපිත කරන්න තමයි මේ පනත ගේන්නේ. වහාම මේ පනත අහෝසි කරගන්න ආණ්ඩුව මැදිහත් තුන් නැත්තම් ඉදිරියේදී දැවැන්ත අරගලයක් අපි කරනවා. කොතලාවල විශ්වවිද්‍යාල පනතට අපි එකලාම විරුද්ධයි. මෙය සිවිල් සමාජයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් කරමින් ඔවුන් ඔවුන්ගේ මතවාදයේ ජයග්‍රහණය කරන්න මතවාදයේ පතරවන්න කරන්න කරන උත්සාහය. යහපාලන ආණ්ඩුව බිඳ වැටෙන්න පරාජය වෙන්න බලපාපු මූලික කාරණා අතර අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කරන්න ගෙනපු සයිටම් සම්බන්ධ සාකච්ඡාව ලොකු හේතුවක් වුණා. මේක තවත් ඇවිලිලා මේ ආණ්ඩුව ඇවිලිලා යනකල් කල් මරන්න එපා. අනත වහා මකුල ගන්න අසාර්ථක වෙලා තියෙන ආණ්ඩුවට එරෙහිව අතර වටින් ගොඩ නැගෙන ජනතා විරෝධය මර්ධනය කරන්න විවිධාකාර මර්ධන ක්‍රියාවලී අනපනත් ගේනවා. හැබැයි මේ ආණ්ඩුවට මතක් කරනවා හිට්ලර්ට තමන්ගේ සටන අවසන් කරන්න සිද්ධ වුණේ රහස් බංකරයක තමන් විසින්ම සිය දිවින සාගෙන රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට හෙරේ පනතින් ජේ.ආර්. ජයවර්ධනගේ 6/5 ආණ්ඩුවේ බලය නිෂේධ වුණේ මේ පනතත් එක්ක. සයිටම් පනත ගෙනාපු වෙලාවේදී අපිට පුළුවන් වුණා පහුගිය ආණ්ඩුවට රිද්දෙන්න පාඩමක් උගන්වලා ඒ පනත පරාජය කරන්න. කොතලාවල වෛද්‍ය පීඨ ඊනියා පනත ආණ්ඩුව ගේන්න උත්සාහ කරනවා නම් ඒකට ජීවිත අවශ්‍ය නම් ඒ ජීවිත දෙන්න අපි සූදානම්. අද උසස් අධ්‍යාපනය පත් වෙලා තියෙන තත්වයට මේ රටේ සියලුම දේශපාලන පක්ෂ වගකී යුතුයි. අපිත් මේක යුගයට ගැළපෙන විදිහට ප්‍රතිසංස්කරණය කරන්න අපිට බැරි වෙලා තිබෙනවා. ට්‍රේන් දෙකේ ආණ්ඩුවක් විදිහට සස් අධ්‍යාපනය සඳහා විසඳුම් සෙවීම විනා ත්‍රිවිධ හමුදාවට ඒක දායක කර ගැනීම නොවේ. මේ පනත ආණ්ඩුවේ කොටස්කාරයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදිහට අපි අපේ මන්ත්‍රීවරුන්ට ඉල්ලීමක් කරලා තිබෙනවා. මේ පනත අනාගත උසස් අධ්‍යාපනයේ යහපත වෙනුවෙන් වෙනස් නොවන්නේ නම් එවැනිම විරුද්ධ වෙන ලෙස මේ අතුරු නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු 15 දෙනෙකු වහා අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභ්‍යසන අධිකරණයේ හමුවේ හබෑස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. නීතිචවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා බස්නාහිර පළාත බහර නියෝජ්‍ය පොලිස්පතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ
නීතිපතිවරයානම් කර තිබෙනවා පෙත්සම් කරන අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සමාජිකින් පිරිසක්ද සිටිනවා දවැන්ත මූල්‍ය අර්බුදයට හේතුව රජය කෝටිපතියන්ට දුන් බදු සහනේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකදී අපිට අහන්නට ලැබෙනවා ආණ්ඩුව කියනවා මේ අමාරු තත්ත්වය ගැන අවබෝධයක් ලබා ගන්නලේ කියලා. ඔව් අපි අමාරු කාලය තුල තිබෙනා වූ ආර්ථික ප්‍රශ්න හඳුනා ගන්නට ඕනේ. ඒක හරි. හැබැයි රජය මේ රටේ ජනතාවට නොකියන රහසක් තියෙනවා. මාස දෙකක්වත් යන්නට පෙර මේ ආණ්ඩුව සාමත්ම වැරදි තීන්දුවක්. ඒ තමයි මේ රටේ ඇති හැකි කෝටි ප්‍රකෝටිපතියන්ට ලබා දුන්නා මහා දැවැත්ත බදුසහන. ඒකෙන් රාජ්‍ය ආදායම අඩු වුණා. ලැබෙන ආදායම අඩු වුණු නිසා ව්‍යසනකාරී තත්ත්වයක් නිර්මාණය වෙනකොට ජනතාවට සහන ලබා දෙන්න බැරි වෙනවා. එකක් මම කියන්න කැමතියි. ඔය ශක්තිමත් රාජ්‍ය පාලනය කට වචනෙන් කිව්වට හරියන්නේ නැහැ. ඒක ක්‍රියාවෙන් ඔප්පු කරන්න. සජිත් ප්‍රේමදාසට හැකියාව තියෙනවා ඒක ක්‍රියාවෙන් ඔප්පු කරන්න. ලැජ්ජයි කියන්නේ සංචාරක බලධාරීන්ට තවම බැරි වෙලා තියෙනවා. විධිමත්ව රටේ සංචාරක සංගණනයක් කරලා නිසි නිත්‍යානුකූල ලියාපදිංචියක් කරලා. මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි. ඒ දේ සිදු කරන්නට සමගි ජනබලවේගයේ හැටියට අපේ සූදානම්. ආපු හැටිය උග්‍ර ව්‍යාපාරිකයන් දුන්න බදුසහනය. කීයද? රුපියල් බිලියන 500ක් අවුරුද්දකට. ඒ කියන්නේ බදු අයින් කරා. ඒ රුපියල් බිලියන 500ක් කියන්නේ මොකද? අද 200ෙන් බෙදුවත් කීයද? බිලියන 2000ක් ඩොලර්. ඉතින් මේ ඩොලර් බිලියන 2000ක් නේද අපි ඉල්ලන්නේ. ඒක එක්කෙනාගේ හිඟා කන්නේ දැන්. ඒව හොයන්න නේද මේ වෙලා තියෙන්නේ දැන්. අනිත් ඒ ව්‍යාපාරිකයෝ එක්කෙනෙක්වත් බඩු මිල එක සතේකින් අඩු කරාද? මේ කරයි කියලා. ජනතාවට සහනයක් කරනවද? නැහනේ. ඉතින් එතනින් තමයි මේ ආර්ථිකය කඩාගෙන වැටෙන්නේ ආරම්භ වුනේ. ඒක ගත්ත මෝඩ තීන්දුව නිසා. ඔන්ලයින් ගුරු වර්ජනය අද දිනේ ක්‍රියාත්මකයි. මේ අතර ඔන්ලයින් අධ්‍යාපන පහසුකම් නොමැති සිසුන් වෙනුවෙන් නව මධ්‍යස්ථාන 2000කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ගුරු වෘත්ති සමිති නායකයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කිරීමට විරෝධය පළ කරමින් ගුරු සංගම් කිහිපයක් ඇතුළු වෘත්ති සමිති 14ක් ආරම්භ කළ ඔන්ලයින් ඉගෙනීමේ ක්‍රමවේදයෙන් ඉවත් වීමේ වර්ජනය අද සිවවන දිනටත් ක්‍රියාත්මකයි. අද ක්ලාස් තිබෙන්නේ ෆෝන් එකට වැඩ දාලා තිබෙන මෙම වර්ජනයේ හේතුවෙන් මේ වන විට ඔන්ලයින් ක්‍රමවේදයෙන් ඉගෙන ගන්නා ළමුන් විශාල ලෙස අපහසුතාවයට පත්ව සිටිනවා. මේ අන්තර්ජාල පහසුකම හරි හැටි නොමැතිකම හේතුවෙන් සහ ගුරු වර්ජනයේ හේතුවෙන් දුක් විඳින දැරණියගල ප්‍රදේශයේ පාසල් දරුවන් කිහිප දෙනෙක්. අපිට පන්ති නැහැ. සීතල ඔන්ලයින් ඇහෙලන්නේ. මට ගහ උඩ ඉන්න බයයි. ගොඩක් අවදානම් වැඩක්. මේ දවස්වල සිග්නල් නැති එකයි ගුරුවරුන්ගේ වර්ජනය නිසායි අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ. මේ අතර නිරෝධායනයට රැගෙන ගිය ගුරු වෘත්ති සමිති නායකයන් සහ වෘත්ති සංගම් සමාජිකයන් මෙලෙස මාධ්‍යට අදහස් පළ කළා. අපි අහන්න කැමති වීරසේකර මහත්මයාට අර පියුම හංසිමා මාලි මහත්මියලට නිරෝධාන යන්න වෙලාවේ ඇඳුම් අවශ්‍ය සීලුම අමපන්න මේකප් සෙට් ඒ වුණු වෙච්ච කැවුත්ත එදා මේ වෘත්ති සමිති නායකයන්ට තිබුණ නෑ මේ tire පිටිපස්ස තියෙන මහා විශාල කතාවක් ඉතින් ඒ වගේ කැපවීම කරන ගුරුවරුන්ට කේලිය උන්නහේ අර කටින් වගේ කතාවක් කියුණා නම් මං යෝජනා කරන එතුමාට රැවුලයි කොණ්ඩේ දෙකම බාණ්ඩ කියලා නිරෝධායනය රඳවියන් විදියට රඳවාගෙන තියෙන කණ්ඩායමේ PCR පරීක්ෂණ කරලා තියෙනවා පහුගිය 10 වෙනිදා ඔවුන් ආසාදිතයන් නෙවෙයි කියලා නැවත වාර්තා වෙලා තියෙනවා එහෙමනම් තව දුරටත් ඔවුන්ව රඳවා තබාගෙන ඉන්නේ ඇයි අපි අරගල කරේ අපි පාරට බැස්සේ වෙන මොකක්ක සඳහා නෙවෙයි අයිසක මිනිසුන්ට නොමිලි ඉගෙන ගන්න තියෙන අධ්‍යාපනය නිදාස් අධ්‍යාපනය විතරයි ඒක රැක ගන්න ඕන ඒ සඳහා තමයි අපි පාරට බැස්සේ අධ්‍යාපන ලැබන දරුවන්ව අපකරුව බවට පත් කිරීම ඉතාමත් තරයේ හෙලා දගෙන තුච්ච පහත් ක්‍රියාවක් විදිහට තමයි අපි දකින්නේ පොලිසිය වැරදි කියලා කාටවත් කියන්න බෑ නෑ පොලිසිය ක්‍රියා කරපු විදිය ඉතාම පැහැදිලි අර විදියට සලකලා මදි ඔය සලකපු විදිය ලිහිල් වැඩි කියලා තමයි මමත් සාමාන්‍ය පුරවැසියෙක් විදිහට මතක් කරන්නේ අධ්‍යාපනය වගේ මේ රටේ ඉතාමත් වැදගත් විෂයක් දේශපාලනීකරණය කිරීමේ කාලකන්නිකම අපි භුක්ති විඳින්මින් ඉන්න වකවානුවක තමයි කෙහෙලිය රමුකැල්ල අමාත්‍යවරයා ගුරුවරුන්ට කරන්න තියෙන බරපතලම අපහාසය ගුරුවරුන්ට කාලකන්ණි කියන වචනයෙන් හඳුන්වන්නට
කටයුතු කළේ විපක්ෂය කරන්න ඕනේ විරෝධතා ගේන්න ඕනේ හැබැයි මේ කොවිඩ් එක වෙලාවේ නෙමෙයි මේ මේ කරන්නේ වැරදි දෙයක් බොහොම ඒක මේ කාලකන්ණි වැඩක් වුන් බලන්න මිනිස්සු මරා ගන්න හදන්නේ ගුරුවරු මේ සමස්ත ගුරුවරු නෙමෙයි මේ කරන්නේ ගුරුවරු ඔක්කොමට අපි දොස් කියන්නේ නැහැ අවුරුදු පහ පිස්සු කෙලපු රටක් නෙමෙයි මේක මිනිස්සු එහෙම වලේ දෙයි මේ පිස්සු නටබලයට පොඩ්ඩයි ඉවසලා ඉන්න කියන්න ගුරුවරු ඕනෙලාක බහිමු මේ එකට වෙලාව නෙමෙයි කියලා අපි කියන්නේ නම වෘත්තීය සමිතියක් වුණාම තමන්ගේ අයිතීන් ජයග්‍රහණය කරගන්න තමන්ට අයිතියක් තියෙනවා සහ තමන්ගේ තියෙන හිතේ වේදනාව වූ අයිතිය ප්‍රකාශ කරන්න උන්ට අයිතියක් තියෙනවා ඉතින් අයිතිය අපි තහවුරු කරන්න ඕනේ මම ඉල්ලීමක් කරන්නේ ගුරුවරුන්ගේ තමන්ගේ අරගලයේ ජයග්‍රහණය කරමු ඒ අතර ජාතික අරගලයේ පරාජය කරන්න එපා ජාතික අරගලයේ තමයි දරුවන් උගන්නන එක මේ සියලුම ගොඩනැගිලි හදලා තාක්ෂණය ගන්න දරුවන් ඉගෙනුවේ නැත්නම් ඒකේ ප්‍රයෝජනයක් නැහැ ඉතින් ඒ හින්දා මේ පිළිබඳව විශේෂයෙන්ම දරුවෝ ගැන හිතලා අධ්‍යාපන ටික අධ්‍යාපන කටයුතු කරන්න උදව් කරන්න කියන ඉල්ලීමක් කරනවා දිගු කලක් එකම තැන පල් වූ නගර සියයකට අලුතින් පණ දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ අරලිය ගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සහ ඊට අයත් නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැර කිරීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු සහ වෙරළ සංරක්ෂණ හා පහත් දියුණු සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතන පිළිබඳව විශේෂ භාර අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා මෙම හමුවේදී ප්‍රගති සමාලෝචනය සිදු කළා. නාගරික සංවර්ධන අධිකාරිය දැනට ක්‍රියාත්මක කරන නිවාස 60,000ක ව්‍යාපෘතියේ අඩු ආදායම් ලාභී ජනතාව වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස 32,000ක ප්‍රගතිය පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී විමසීමක් කළා. අදාළ ව්‍යාපෘතිය 50%ක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් එම ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක බවත් නාගරික සංවර්ධන අධිකාරිය මෙහිදී පෙන්වා දුන්නා. අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් මහරගම නුගේගොඩ සහ කෝට්ටේ නව නිවාස ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වන අතර කෝට්ටේ නිවාස ව්‍යාපෘතිය ළඟදීම ආරම්භ කිරීමටද නියමිතව තිබෙනවා. මේට අමතරව ගම්වතුර හා වැසි ජලයෙන් යටවන කොළඹ නගරය හා ඒ අවට ප්‍රදේශවල ජලය ගලා බැසීමට ඇල මාර්ග පිරිසිදු කොට ක්‍රමවත්ව පවත්වා ගැනීමේ වැදගත්කමද මෙහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. එමෙන්ම එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ගින්නෙන් සිදු හානිය ගැන අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා පරිසරයට හා දියවරණයට සිදු හානිය සඳහා උපරිම වන්දි මුද්‍රාවක් ලබා ගත යුතු බවටද පෙන්වා දුන්නා. මේ සම්බන්ධයෙන් පැහැදිලි කළ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේවන විට එක්ස්ප්‍රෙස් පර්ල් නෞකා ගින්නෙන් සිදු හානියට ඇමරිකානු ඩොලර් මිලියන 40ක වන්දියක් ඉල්ලා ඇති බවත් එන් ඇමරිකානු ඩොලර් මිලියන 3.6ක් මේවන විට ලැබී ඇති බවත් ප්‍රකාශ කළා. එසේ ලැබී ඇති වන්දියෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2ක් දියවරණයට සිදු හානියට වෙන්වන අතර තවත් මිලියනයක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියටත් ඉතිරි මිලියන 0.6 හදිසි ආපදාවක් වෙනුවෙන් වෙන් කරන බවත් අග්‍රාමාත්‍යවරයාට මෙහිදී දැනුම් දී තිබෙනවා. මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකා රුපියල තවත් බාල්දු වීමට ඉඩ ඇතැයි අප කළ ස්වාබැලීමේදී හෙළිදරව් වුණා. මේ වන විටත් අප රට බරපතල ඩොලර් හිඟයකට මුහුණ දී සිටිනවා. සමහර කළු කඩවල ඩොලර් මිල රුපියල් 225ක් පමණ වනවා. බොහෝ මුදල් හුවමාරු මධ්‍යස්ථානවලින් හෙළිවන්නේ ඩොලර් නැති බවයි. ඩොලර් සොයා රජය අපේ සම්පත් විදේශිකයන්ට විකුණන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නීති මහතා අද ප්‍රකාශ කළා. විදේශ ගණුදෙනුවලදී ඇමරිකානු ඩොලරය ප්‍රධාන මුදල් ඒකකයේ විදිහට භාවිතා කරනවා. මේ නිසාම විදේශ ගණුදෙනුවල නිරත රටවල් ඇමරිකානු ඩොලර් සංචිත පවත්වාගෙන යනු ලබනවා. මේ මොහොත වන විට අපේ රට මුහුණ දී සිටින කොවිඩ් වසංගත අර්බුදය, විදේශගත ශ්‍රමිකයන් යළි මෙරටට පැමිණීම, විදේශ ආයෝජන අඩුවීම, ආයෝජකින් විදේශ මුදල් වෙනුවට දේශීය ණය ලබාගෙන ආයෝජනය කිරීම, සංචාරක ව්‍යාපාරයේ බිඳ වැටීම වැනි හේතු නිසා අපේ රට මේ වන විට දරුණු විදේශීය මුදල් සංචිත හිඟයකට මුහුණ දීලා ඉන්නවා. මේ හේතුවෙන් දැනට වසර දෙකකට පෙර රුපියල් 160ක් පැවති ඇමරිකානු ඩොලරය මිලදී ගැනීම වෙනුවෙන් අද වන විට අපිට රුපියල් 202කට වැඩි මුදලක් ගෙවන්නට සිද්ධ වෙලා. මේ වසර අවසන් වන විට ඇමරිකානු ඩොලරයක් සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 225 ඉක්මෝ යනු ඇති බවටද ආර්ථික විශ්ලේෂකින් පුරෝකථනය කරනවා. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා රජය විසින් විදේශ ණය ගැනීම, මුදල් අච්චු ගැසීම, විදේශගත වන අය වෙත නිකුත් කරන ඩොලර් ප්‍රමාණය සීමා කිරීම, ආනයන සීමා කිරීම වගේම සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය තහනම් කිරීම වැනි ක්‍රියාමාර්ග සඳහා යොමු වී තිබෙනවා. නමුත් රජයේ විසින් ගෙන ඇති මේ ක්‍රියාමාර්ග පිළිබඳව මේ වන විට විවිධ විවේචන එල්ල වෙමින් පවතිනවා. ඇත්තටම රජයේ විසින් මේ ඩොලර් හිඟයට ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත්ද?
මේ වෙනකන් අපිට ඩොලර් ප්‍රශ්නයක් නැහැ. මේ වෙනකන් සත පහක්වත් නැහැ, නොගෙව ඉඳලා නැහැ. ඒ නිසා අපි එක්තරා විදිහකට රටේ කීර්ති නාමය ආරක්ෂා කරගෙන තියෙනවා මේ වෙනකන්. ඒක ඉතිහාසය ආරම්භ බැලුවොත් එහෙම විදේශ සංචිත 1.77 වෙනකන් අපිට ආනයනක් නැතුව එක්තරා දුරකට විදේශ සංචිත 1.7කට මාස ප්‍රමාණවත් වෙලා තිබුණේ. ඉතින් වෙලා තියෙන්නේ සීරටදේ සිරිසපදේ කියාගෙන ඉන්නවා නම් ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒ නිසා කොවිඩ් වලින් ඉගැන්වු පාඩම හරි වැදගත්. මේ වගේ ඩොලර් අර්බුදයක් ඇති වෙන්නේ අපේ දේශීය වශයෙන් කරන්න පුළුවන් දේවල් අපි කරගන්න නැතුව විදේශීය වශයෙන් කරන්න ගියා. ඒ නිසා රජයට එක්තරා දුරකට සීමා කරන්න සිද්ධ වෙනවා දැන් අනවශ්‍ය ආනයන. ඒ වගේම බංග්ලාදේශයේ සමග දැන් සමහරක් වෙලාවට මේ වහක් හිතන්නේ බංග්ලාදේශයත් එක්කත් අපි විසුමක් ගහගත්ත නේද කියන අවස්ථාවේ හැටියට ක්‍රියා කරන්න ඕනේ. ඒ නිසා ඒක පොසත් රටක්ද දුප්පත් රටක්ද කියන ප්‍රශ්නේ නැහැ. යකා කියන තරම් කලු නැහැ කියන එකයි මගේ අදහස. ඒ නිසා කියන තරම් ආර්ථික විද්‍යානුකූලව බැලුවොත් මහලොකු ප්‍රශ්නයක් ඇතිවීමට ඉඩ නැහැ කියන එකයි මම කල්පනා කරන්නේ. කොළඹ නගරයේ වැඩි වශයෙන්ම විදේශීය මුදල් හුවමාරු කිරීම මිලදී ගැනීම සිදුවන්නේ කොටුව ප්‍රදේශයේ. ඒ නිසා අපි මේ විදේශ මුදල් වෙළඳ පොළ තුල රැඳී සිටින වෙළඳ ව්‍යාපාරික ප්‍රජාවගෙන් විදේශ මුදල් සම්බන්ධ ගනුදෙනු වලදී ඇතිවි තිබෙන තත්ත්වයන් කුමක්ද යන්න පිළිබඳව විමසා බැලුවා. කස්ටමර්ස්ලා ගොඩක් එන්නේ සාමාන්‍ය දවසට 3ක් ඒ වගේ තමයි කස්ටමර්ස්ලා අතුලට එන්නේ. මුදල්ක අඩු ව්‍යාපාරයෙන් පොඩ අඩු වෙලා තමයි තියෙන ගොඩක් වෙනදාට 100ක් එනවනම් අද කස්ටමර්ලා 3 දෙනෙක් තමයි ඉන්නේ. බලවත් රටවල් කොරෝනාවට වීදම් කරපේවා අය කරගන්න ලොකු මැච් ගැව්වා. මේ අපේ මැති ඇමතිවරුන්ට මේවා තේරෙන්නේ නැහැ. ඒගොල්ලන් රූකඩ ඩාන්ස් තමයි දාන්නේ. ඉස්සර අපිට කෝටි 40 නෙමෙයි කෝටි 100ක් දාන්න පුළුවන් මේ වගේ වර්ගාඩි 500ක තැනක. අද කෝටුව රිස්ලා. කෝ අපේ ලංකා මිනිස්සු. කෑම කඩේක තිබ්බා ගියමුකෝ කෑම කණ්ඩ මිනිස්සු ආවේ නැත්තම් කෑම ඉතුරු වෙනවනේ. සරණං ආව දවසකට 150 කියලා එහෙම එනවා. මේ දවස්වල නම් එක්කෙනෙක් දෙන්නෙක්වත් නැති තරම්. නිකන් අපිත් මේ ඉඳගෙන තමයි ඉන්නේ මුකුත් නැහැ. කෙරවල පිටියේ යුගදනවි බලාගාරය අද ඇමරිකානු සමාගමකට දෙන්න ආණ්ඩුව කඩවුතු කරන්නේ භාණ්ඩාගාරයට තියෙන කොටස් අයිතියෙන් 40% ඔවුන්ට ලබා දෙයි. ඒ වෙනුවෙන් දිකරන්න තියෙන LNG පද්ධතියේ නල පද්ධතිය, ගබඩා පද්ධතිය මේ සියල්ල ටෙන්ඩර් කැඳවීමකින් තොරව ගිවිසුම් අත්සන් කරලා ඒ ඇමරිකානු සමාගමනෝ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. රාජපක්ෂ ව්‍යාපාර සමාගමේ පෞද්ගලික දේපල හැටියට සලකලා අපේ රටේ සම්පත් විකුණන එකද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ මේ විදේශ විනිමය අර්බුදයට උත්තර හැටියට. එහෙම උත්තර හෙව්වොත් අපට අවසානයේ රටක් ඉතුරු වෙන්නේ නැහැ. අපි ආණ්ඩුවට බල කරනවා රටේ ජනතාවත් රටේ සම්පතුත් රටේ ආරක්ෂාවත් අනතුරේ හෙලන්නේ නැතුව ආණ්ඩුව රටට පැහැදිලි ප්‍රකාශයක් මේ වෙලාවේදී කරන්න ඕන. මේ විදේශ විනිමය අර්බුදයේදී ආණ්ඩුවේ ස්ථාවරය මොකක්? ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මොකක්? ජනතාවට ඒ දැනගැනීමේ අයිතියක් තියෙනවා. මොකද හේතුව අපේ රටේ ජනතාව තමයි අවසානයේදී මේ හැම ඩොලරයක් වෙනුවෙන්ම වන්දි ගෙවන්නේ. අපනනේ කරුවන්ගේ ගැටලු විසඳීමට රජයේ උපරිමයෙන් මැදිහත් වන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විශේෂයෙන්ම අද දවසේදී සියලුම අපනයන කරුවන්ගේ සංගමයත් BUI ආයතනයත් අපනයන සංවර්ධන මණ්ඩලයත් සියලු දෙනාව ඒකරාශි කරමින් ඒ වගේම ෂිපින් ලයින්ස් වල ඒ සියලුම දෙනාත් ඒකරාශි කරමින් අපි බැලුවා කොපමණ ප්‍රමාණයක කන්ටේනර්ස් වල අඩුවක් තියෙනවාද විශේෂයෙන්ම අඩි 20 අඩුවක් පවතින්නේ නැහැ අඩි 40 කන්ටේනර්ස් වල අඩුවක් තියෙන බව තමයි දැනුම් දුන්නේ ඒ නිසා එක ෂිපින් ලයින් එකක් මේ වන විටත් ඔහුගේ වරාය ඇතුළත තියෙන අඩි 40 කන්ටේනර්ස් 10ක් පමණ තියෙන බව පැවසුවා ඒ 10ට අපි ඒ අයට ඔහුගේ ගාස්තු නිදහස් කිරීමකුත් අපි ලබා දුන්නා ඉදිරියේදී අපනයන කරුවන්ට තමන්ගේ බහණ්ඩ අපනයන කර ගැනීමට ප්‍රශ්නයක් මතු නොවන විදියට අවශ්‍ය වැඩපිළිවෙල අද දවසේදී සකස් කළා විටින් විට එළුවන් 18 දිනක ආහාරයට ගත් විශාල හඳුන් දිවියෙකු කූඩු කර ගැනීමට ගල්ගමුව ඇහැටුව වැව ගම්වාසීන් සමත් වුණා හඳුන් දිවියට කිසිදු ශාරීරික හානියක් නොවන අයුරින් කොටු කරගෙන තිබීම විශේෂත්වයක් ගල්ගමුව ඇහැටුවව කොතලවැටිය ගම්මානයේ ජනතාව බිහිතියට පත් කරමින් සිටි හඳුන් දිවියෙකු අල්ලා ගැනීමට ගම්වාසීන් සමත් වී තිබෙනවා. කොතලවැටිය ගම්මානයේ පදිංචිකරුවෙකු වන කමලප්‍රිය මහතාගේ එළුපට්ටියේ එළුවන් දවසින් දවස අතුරුදන්ව තිබුණා. මේ පිළිබඳව සුවබැලීමේදී දිවියෙකු විසින් මේ එළුවන් දිනෙන් දින කාදමන බවටයි තොරතුරු සොයාගෙන තිබුණේ. ඒ අනුවයි කමලප්‍රිය මහතා සහ ප්‍රදේශවාසීන් එක්ව මේ හඳුන් දිවිය අල්ලා ගැනීමට උගුලක් අටවා තිබෙන්නේ. මේ උගුල අටවන මොහොත වන විටත් කමලප්‍රිය මහතාගේ එළුපට්ටියේ එළුවන් 18 දෙනෙකු පමණ මේ හඳුන් දිවිය විටින් විට ගොදුරු කරගෙන තිබුණා.
කොහොමුණත් හඳුන් දිවිය කොටු කරගත් මේ පිරිස මේ සත්වයාට හානියක් නොවන ආකාරයට ගල්ගමුව වනජීවී නිලධාරීන්ට බහර දීමටත් කටයුතු කළා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු නිවෙස්වලදී රැඳවුම් භාරයට පත් කරන ලෙස කළ ඉල්ලීමට ආරක්ෂක අමාත්‍යවරයා එකඟතාවය පළ කරනු නැති බව අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ ඇතුළු තවත් අධිකරණ පුවත් කිහිපයක් වෙතයි අවධානය. ගිනිගිනීමට ලක් වූ MV Express Pearl නෞකාව ගිනිගිනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ කපිතාන්වරයා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අගෝස්තු මාස 6 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන අය ඔවුන්ගේ නිවෙස්වලදී රැඳවුම් භාරයට පත් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් විසින් කළ ඉල්ලීමකට ආරක්ෂක අමාත්‍යවරයා විසින් එකඟතාව පළ නොකරන බව නීතිඥවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. මෙන්න දැන් ලැබුණු පුවතක්. ඊයේ දින තහවුරු වූ කොවිඩ් මරණ 50ක් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර තොරතුරු වාර්තා කළා. මිය ගිය අතර පිරිමි පුද්ගලයන් 29 දෙනෙකු සහ කාන්තාවන් 21 දෙනෙකුද සිටින බව සඳහන්. දැන් කෙටි විරාමයක්. දැන් සියත පිටිය. ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල පුහුණු වීම ආරම්භ කර තිබෙනවා. තරගාවලියට තවත් ඇත්තේ දින 3ක් පමණයි. एक दिन तरंग तुनकिन सह विसय विस तरंग तुनकिन समन्वित श्रीलंका इंडिया क्रिकेट तरंगावलियट सहभागी वीम संधा श्रीलंका क्रिकेट कंडायम मे दिन बल पुहुनु वीम आरंभ कर तिबेनवा. තරගාවලියේ ප්‍රධාන තරඟ තීරකයා ලෙස රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරන අතර විනිසුරු වරුන් ලෙස කුමාර ධර්මසේන, රොචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල යන මහතුරුන් කටයුතු කරනවා. 18 වනදා ආරම්භ වන තරගාවලිය ඔබට සියත ටීවී ඔස්සේ නැරඹීමට හැකි. මේ පුංචි ලංකා සියත එක් ක්‍රිකට් දිනමු. Are you ready? එම පොතත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුවෙමු රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.